නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ. गच्छामि, सरण गा गच्छामि, सरण गच्छा गच्छामि, दम सरण गच्छामि, संगं सरण गच्छामि, संगं सरन गच्छा तुत बुद्ध बुद्धं गच्छा गच्छामि, तुतीयं दम सरन गच्छा kami Duti ammpi damang sarenangga cami Duti ammpi sanggang sarreangga chai Duti ammpi sanggang sarenangga chai Ta ammpi buddang sarreangga chai Ta hammpi buddang sarenanggaca Ta ammpi daang sarreangga chai Ta hammpi damang ょ sarang gaca Tati ammpi sanggang sarreang gaca Tampi sanggang sarang gaca sarena gemenang sampunang Ama banti පානාාතිපාතා වේරමනී සික්කාපදං සමාධයාමි පානාධිපාතා වේරමනී සික්කාපදන් සමාධයාම අධන්නාධානාවේරමනී සික්කාපදං සමාධයාමි අධින්නාදාානා වේරමනී සික්කාපදන් සමාධයා කාමිසු මිච්චාචාරාවේරමනී සිකා කාපදං සමාධයාමි කමේස් මිච්චාචාරාවේර්මණී සිකාපදන් සමාධයාම මසාවාදාවේරමනී සික්කාපදං සමාධයාමී සාවාදාවේරමනී සික්කාපදන් සමාධයාමින් සුරාමේරය මජ්‍ය පමාදටට වේරමනී සික්කාපදං සමාධයාමි සුරාමීරය මජ පමා දට්ටානාවේරමනී සික්කාපදන් තිසරණේන සද්ධින් පංචසීලං දම්මං සාදුකං සුරක්කිිතංකත්වා අප්මාදේන සම්පාදේ තබ්හන් ආමභන්තේ සමන්තාචක් වාලෙසු අත්‍රගචන්තුදේවතා සද්හම්මංමනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්ම සවන කාලෝ අයංබදන්තා දම්ම සවනකාලෝ අයංබදන්තා දම්ම සවනකාලු අයංබදංතා නමෝතස්සෙ බගවෙතුෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ඩ බෙක්කෝ අරං්ඥගතෝවාරු මූල ගතෝවා සු්ඥාගාරගතෝවා ඉතිපටි සංචිකති බහු දුක්කෝකෝ අයංකායු බහු ආදන වු ඉතිමස්මිංකායේ විවිධ ආභාදා උප්පජ්ජන්ති. ද්ධර්මශ්‍රවනාබිලාසි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස හැම දෙනාම බලාපුරොත්තු වෙන්නේ ජයමග රූපවාහිනි නාලිකාව තුළින් විකාශය කරන්නට යෙදෙන මේ ධර්ම දේශනා මාලාවේ අද දවසට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේ පෙන්වත් පිරිස මේ දේශනාමාලාව සමග බොහෝම ශ්‍රද්ධහාාවෙන් එවගේම බොහු මුනන්දුවෙන් දේශනාමාලා වාරම්භී පටන්ම පන්නත් පිරිස සම්බන්ධ වෙනවා. විශේෂෙන්ම නිවන අපේක්ෂා කරන සංසාර දුක පිළිකුල් කරන ධර්මයට කැමති සත්පුරුෂය හැටියට තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතුම ගුණධර්මයක් තමයි පින්වත්න ධර්ම ශ්‍රවණමය කුසලය කලා කියන්නේ. මොකද යම්කිසි කෙනෙකුට තමන්ගේ චිත්ත සන්තානය තුළ යෝනිසෝ මනසිකාරය උපදවාගන්නට උපකාර පිණිස පවතින්නේ පරතෝගෝසයයි එම නැත්තං සද්ධරුම ශ්‍රවණයයි ඒ නිසා මේ පින්නත් පිරිස හොඳ චේතනාවක් ඇති කරගන්න ටඕන සිහිය උපදවාගෙන වගේ ශ්‍රවනය කරන කාරණය පිළිබඳ හොඳ නුවන පිහිටුවමින් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් පින්වත් පිරිසට ඒ දේශනා කරන ධර්මෙන් නියම පල ප්‍රයෝජනය ළඟාකරගණ්ඩ පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ කාරණය අපි මේ පින්නතුන්ට ධර්ම දේශනාව ආරම්භේට මත්තිං අවවාදයක් විදිහට සෙහිපත් කරමින් අද මාර්තුකා කල ගාතාරත්නයට අනුව දේශනා කරන්ඩ බලාපොරොත්තු වෙන ඒ ධර්මකාරණයට අවතීරණය වුුණොත් මේ දේශනාපාටය ශ්‍රවණය කරපු පමණින් මේ පින්වත් පිරිසට අරමුණවෙන්නට ඇති අද අපි සාකච්ඡා කරන්ඩ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ධර්මකාරණයක් පිළිබඳවද කියලා. බොහෝ ධර්මස්ශ්‍රවණය කරලා තියෙන ධර්මය පරිසීලනය කරලා තියන භහාවනා මනසිකාරයන් ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට නම් මේ ගාතා පාටය බොහෝම මතක තියෙන එවගේම තමයි පුරුදු පුහුණු කර තිය ගාතා පාටයක් මේ පින්නත් පිරිස හොඳ අදහසක් ඇතිකර ගණ්ඩ අරමුණක් ඇති කරගන්න. අදාපි මේ දේශනාවට මූලිකත්වෙන් තියාගත්ත ගාතා පාටය සඳහන් වෙන්නේ ගිරිමානන්ද සෝත්‍රයේ ගිරිමානන්ද සෝත්‍රයේ ආදීනව ස්ඥාව විස්තර කරන මෝලික ගාතා පාටය තමයි මේ අපි මාර්තුකා වශයෙන් තියාගන්නට ඒදුනේ. මේ ගිරිමානන්ද සූත්‍රය කෙනෙක මේ පින්වත් පිරිස දන්න අපි හැමෝම හොඳට අහල තියන ඇතැම් පිරිසට කටපාඩක් තියෙන සූත්‍ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය කලා කියන්න. මොකද මේ ගිරිමානන්ද සෝත්‍රය පිරවානා පොත්වහන්සේ තුළ අන්තර්ගත වෙන බොහොම වටින දේශනාවක්. ගිලන්ව ඉන්න ඇත්තන්ට එ ගිලන්භාවෙන් නිදහස්වීම් අරමුණු කරගෙන ස්වාමින් වහන්සේලා එවගේම මේ ගිහිපින්නතුන් සජ්්‍යායනා කරන ආශිරවාධාත්මක දේශනාවක් තමයි ගිරිමානන්ද සෝත්‍රයේ කෙළකන්න. හැබැයි ගිරිමානන්ද සෝත්‍රී කෙලකයන්නේ හුදෙක් ආශිරවාධාත්මක පිරිතක් විතරක්ම නෙමෙයි පිරිත්්දේශනාවක් විතරක්ම නෙමෙයි. මේ ගිරිමානන්ද සෝත්‍රයේ යම්කිසි කෙනෙක් නුවණින් අධ්‍යනය කළොත් එ පරිසීලනය කළොත් ඒ කෙනට තේරුම් ගණ්ඩ පුළුවන් ගිරිමානන්ද සෝත්‍රයේ කෙල කියන්න පින්වත්නී මන්න තරං වටින දේශනාවදද කියලා. ඇත්තටම මේ සෝත්‍රයේ නියම නම දස ස්ඥා මේ සෝත්‍රයට ගිරිමානන්ද කියන නම වැටුනේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ ගිලන්න එච්ච වෙලාවක ආනන්ද ස්වාමීින් වහන්සේ භාගයවතුන් වහන්සේට ඒ බව සැල කරනවා. කොට භාගියුතුන් වහන්සේ ආනන්ද ස්වාමින් නොහන්සේට උගන්නනවා දස සඥ්ඥාවන්. ඒ දස සඥාවන් ආනන්ද ස්වාමින් වහන්සේ මතකතියාගෙන ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ල බුදුරජාණන් වහන්සගේ අනුසාසනාවෙන් ගිරිමානන්ද ස්වාමින් වහන්සේට ඇහෙන්ඩ මේ දස සං්ඥා සධ්්‍යායනා කරනවා. ඉදි මේ දස සඥ්ඥාව සජ්්‍යායනා කරල අවසංගෙනකොට ගිරිමානන්ද ස්වාමින් වොහන්සේ සුවපත්්භාවයට පත්වෙනවා. අන්න ඒ නිසා මේ දස සං්ඥාවලට ගිරිමානන්ද සෝත්‍රය කියලා එතැන් පටන් විවාහර කළා. එතකොට මේ සෝත්‍රයේ නියම නම දස සඥ්ඥා කියෙනකයි. එතකොට ගිරිමානන්ද ස්වාමින් වහන්සේ සුවපත්්භාවය ලැබු ඉනිකම්ම නෙමෙයි රිමාණන්ද ස්වාමීන් වහන්සේ කෙළක අන මේ දස සඥා ප්‍රගුණ කරපු කෙනෙක් මේ සඥා දහයම භාවනා වශයෙන් දියුණු කරපු කෙනෙක්. එතකොට දැන් අපි කල්පනා කරමු මොනවද මේ දස ස්ඥා ගිරිමානන්ද සෝත්‍රයේ මේ සංඥා දහය විස්තර කරනවා අනිච්ච සඥා අනත්ත සඥා අසුභ සญඥා ආදීනව සඥා පහන සඥා. විරාග සංඥා නිරෝධ සඥා, සබ්බ ලෝකේ අනබිරත සං්ඥා, සබ්බ සංකාරේසු අනිච්ච සං්ඥා, ආනාපාන සතී කියන මෙන්න මේ සං්ඥා දහය තමයි ගිරිමානන්ද සෝත්‍රයේ අන්තර්ගත වෙනමේ සං්ඥා දහය. එතවට මේ සඥ්ඥා දහය භාග්‍යවුතුන් වහන්සේ දේශනා කළේ පින්වත්නී. භාවනා මනසිකාර වශයෙන් කෙනෙකුගේ චිත්ත සන්තානය තුළ දියුණුකරගත්ත යුතු භභාවනා මනසිකාර දහයක් හැටියටයි. එහෙෙනම් අපි කල්පනා කරන්නට ඕන අපි මේක මෙච්චර කාලයක් පිරිත්දේශනාවක් විදිහට සජ්ජායනා කළා විතරයි නමුත් මේ සූත්‍ර දේශනාවේ අපිට භභාවනාමේ වශයෙන්, දියුණුකර ගණ්ඩ මුන තරන්නං. වටින සංඥාදහයක් තියනවද කෙළ කෙනෙකුට හිතෙන්ට පුුවන්. පින්න්නත්නී ගිරිමානන්ද සෝත්‍රය විතරක් නෙමෙයි. අපි අද පිරි දේශනා විදිහට ශ්‍රවණය කරන කරණිය මෙත සෝත්‍රය මහා මංගල සෝත්‍රය රතන සූත්‍රය ඒවිතරක් නෙවෙයි පිරිත්පොත් වහන්සේ තුළ තියන ඒ පිරිත් සෝත්‍ර හැම එකක්ම මොනවද. භාග්‍යතුන් වහන්සේගේ වචනය. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය. දැන් කරණය මෙත්ත සෝත්‍රය කියල කියන්නේ මෛත්‍රී භාවනාව කරන කෙනෙක් මූලිකව දියුණු කරගන්නට ඕන කරුණු දා හතරක් තියෙනවා. ඉන් පස්සෙ මෛත්‍රී භාවනාව දියුණු කරන හැටිත් මේ සෝත්‍රය කියලා තියෙනවා. නමුත් කල්පනා කරන්න අපේ කටපාඩක් තිේනාය ශ්‍රවණය කරනවා මේක නිතර නිතර සජ්්‍යායනා කරනවා හැබැ අපි කල්පනා කරන්්ඩ ඕනදේ තමයි මෙහි අන්තර්ගත දර්ම කරුණෝ අපි අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තාද. ඒවාගේම මහා මංගල සෝත්‍රය මහා මංගල සූත්‍රයේ කෙල කියන්නේ පින්වත්නී මේ ලෝකේ නියම මංගල කරුණු මොනොවද ඒ මනුෂ්‍යන්්ඩ විතරක් නෙමෙයි දෙවියන් අතර පවා ඇතිවෙච්ච ප්‍රශ්නයක් මංගල මංගල කියන මොනවදමි මංගල කියෙල කියන්නේ කියලා ඇතිවෙච්ච ප්‍රශ්නයට නියම මංගල කාරණා මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කරපු ඒ සෝත්‍රයේ තමයි මහා මංගල සූත්‍රයේ කෙළ කියන්න. එතකොට මේ හැම සෝත්‍ර දේශනාවකම තියෙන්නේ කෙනෙකුගේ චිත්ත සන්තානය තුළ පුහුණු කරගත යුතු ධර්ම පරියායන්. නමුත් අපි බොහෝ විට එය ආශිරුවාධාත්මක දේශනාවකට පමණක්ම සීමා කරලා එයින් නියම ප්‍රයෝජනය ඒකයන්නේ ඒ ධර්ම කොට්ටා අපේ ජීවිතයට එකතු කරගන්නේ නැති ස්වභභාවයක් තියෙනවා. ඉතින් මේ කියපු කාරණය වරදවා ගන්නටපා එතකොට මේ පින්න තුන්ඩ හිත එට පුුවන් මේ ස්වාමින්න් වහන්සේ මේ පිරිත් දේශනාව මේ ආශිරවාධාත්මක මේ දේශනා ප්‍රතික්ෂේප කලාාද. ඒ ප්‍රතික්ෂේප කලාන් නෙවෙයි මේ පින්නතුන්ට තවත් සිහි පැදදවා පිරිත්දේශනාවෙන් අට නිය ආශිරවාදය රැකවරණය සෙතසාන්තිී තියෙන. දැ මහා චුන්දත්තේර බොජ්ජංග පිරිත ගත්තෝතු බොජ්ජංග පිරිත්දේශනාවල මහා චුන්දත්තේර බොජ්ජග පිරිත කියල කියන්නේ. භාග්‍ය වතුන් වහන්සේම ගිලන්වෙච්ච විලාවක, චුන්ද කියන මහරහතන් වහන්සේ ලවා සජ්්‍යායනා කරව ගත්ත බොජ්ජංග දේශනාව. ඒ භාගතුන් වහන්ස ගිලන් වෙච්ච වෙලාව දශනා කරපු සූත්‍රයක්. තොකට එකට කිව මහා චුන්ඩත්තේයට බොජ්ජංග පිරිතතු කියලා. එතකොට ඒ නිසා ඒ දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. නමුත් මේ පින්නතුන් කල්පනා කරණ්ඩෝන මේ දේවල් වෙල තියෙන ධර්මය මේ ධර්ම කාරනා, අපි අපේ ජීවිතයට සම්බන්ධ කරගත යුතු කරුණුයි. එතකොට එහෙනම් අපි අද සාකච්ඡා කරන්් බලාපොරොත්තු වෙන්නේ මේ ගිරිමානන්ද සෝත්‍රයේ හතරවෙනි සංඥාව ඒ තමයි ආදීනව සංඥාව කෙළකයනි මොකක්ද. එතකොට නිවන අපේක්ෂා කරන සසරදුක පිළිකුල් කරන තමන්ගි ජීවිතය තමන්ගි ජීවිතය, අවබෝධ කරග්ඩ උත්සාහ කරන යම් කිසි කෙනෙක්. තමන්ගේ ජීවිතය තුළ අනි වාරෙන්ම දියුණු කරගත යුතු ධර්මපරියායක් තමයි මේ ආදීනව සංඥාව කළ කියන්නේ. එනම් අපි මුලිම්ම කල්පනා කරමු ඇයි අපි මේ ආදීනව සං්ඥාව අපේ තුළ, දියුණු කරගත යුත්තේ මූලික වශයෙන් අපි කල්පනා කරග්ඩෝන ඕ නෑම දෙයක් කරන්්ඩ කලින් ඒදේ කරනකි හේතුව. ඒදේ කරන්නේ මොන අරමුණකින්ද ඒදේ කළ යුත්තේ කුමක් අරඹයාද කියන කාරණය අපි පළමුකට පැහැදිලි කරගණ්ඩෝන. ඇයි භාගයුතුන් වහන්සේ මේ විශේෂයෙන්ම දස සඥ්ඥාවන් දේශනා කළේ. පන්නත්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන්වෙන සූත්‍රයක් තියෙනවා ඒ තමයි විපල්ලාස සූත්‍රය. මේ විපල්ලාස සූත්‍රයේ භාගතන්න්නහසේ දේශනා කරනවා මහනෙනි, මේ ලෝකයේ සත්වයාට අරමුණුවෙන හැටියේ වැරැද්දක් තියෙනවා ඒවගේම තමයි මේ ලෝකය සත්වයා හඳුනගන්න විදිහ අරමුණු කරන විදිහ, සම්පූර්ණයෙන්ම විපරීත වූ ස්වභාවයක් තියෙනවා. ඒක තතාගත වචනයම මේ පින්න තුන්ඩ සිහිපත් කළොත් අනිච්චේ භික්කවේ නිච්චන්ති සං්ඥා විපල්ලාසා චිත්ත විපල්ලාසා දිට්ටි විපල්ලාසා. භාගිතුන්නාසේ දේශනා කරනවා මේ ලෝකයේ සත්‍ය වශයෙන් අනිත්‍යයි. අනිත්‍ය වූ ලෝකය නිත්‍යය යැයි වරදවාගත්ත සං්ඥාවක්තිනවා විපල්ලාසා විපල්ලාසා කෙල කැන පෙරලුණු. වරදවා ගත්ත කියන අර්ත්ථය. එතකොට සත්‍ය වශයෙන්ම මේ ලෝකේ අනිත්‍යයයි. ඒ අනිත්‍ය වූ ලෝකය සත්වයා හඳුනගන්නේ කොහොමද නිත්‍යය හැටියට. ආංඒකට කිව්වා අනිත්‍ය වූ ලෝකෙන් නිත්‍යය යැයි හඳුනගන්නවාද විපරීත වූ සංඥාවක්. ඊළඟට දේශනා කරනවා දුක්හේ බික්කවේ සුකන්ති සං්ඥා විපල්ලාසා චිත්ත විපල්ලා සා දිට්ටිවිපල්ලාසා. මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම දුකයි ඒ දුක්කිත වූ ලෝකය සැපැහැටියටම හඳුන ගන්නවා ඒක වරදවා ගත්ත සංඥාවක් කිවා සත්‍ය වශයම මේ ලෝකය අනාත්මයි අනාත්මූ ලෝකය ආත්මයයි වරදවා ගන්නවා වැරදිවිදිට හඳුන ගන්නවා එකට කිව්වා අනත් අන්තිමේ භික්කවේ අත්තාති සඥ්ඥා විපල්ලාසා චිත්ත විපල්ලා සාදිිට්ටි විපල්ලා සා. වගේම තමයි අසුබේ මේ බික්කවේ සුබන්ති සඥ්ඥා විපල්ලාසා චිත්ත විපල්ලා සාදිිට්ට විපල්ලාසා මේ ලෝකයේ සත්‍ය වශය ම අ සුබයි අසුභවූ ලෝකය සුබයයි වරදවාගත්ත සඥ්ඥාවක් මේ ලෝකේ සත්‍යයාට තියෙනවයකිවා එතකොට දැන් කල්පනා කරන්න සං්ඥාව විපරීත වෙලා සඥාව වැරදිලා කාටද මේ ලෝකය ඉන්න සත්්‍යයාට මේ ලෝකය අරමුණුුවවෙන්නේ හඳුනගන්නේ වැරදි විදිහට ඒ වැරදි විදියටට හඳුනගන්නේ මොකක් නිසාද සංඥාව විපරීතවෙච්ච නිසා අනිත්‍යදේ නිත්තේ හැටියටත් දුක්කිතදේ සුකදේ හැටියටත් අනාාත්මෝදේ ආත්ම හැටියටත් අසුභ වූදේ සුබ හැටියටත් මේ ලෝක සත්්‍යයා හඳුනගන්නවා හිතනවා ඒ වගේ දෘෂ්ටයක් තියෙනවා. එහෙනම් අපි කල්පනා කරන්නට ඕන මේ ලෝකයේ බොහෝ දෙනෙකුට අරමුණු වෙන්නේ ඔන්නඔය නිත්‍යය සුක ආත්ම සුභ විදිහට නම් ඒක විපරීත වූ සංඥාවක් වරදවා ගත්ත සංඥාවක් දැ මේ පින්වත් පිරිසවුනත් කල්පනා කරන්න තමන්ට තමන්ගේ ශරීරය වුනත් නිතර අරමුණු වෙන්නේ ගේ තමන් එක් එකට වාසය කරන බාහිරැත්තන්ගේ සරීරත් බොහෝ විට අරමුණුවෙන් නිමුණු විදිහටද ඒ සරීරය නිත්‍යශාරය එකක් ඒ සරීරය සැප සහගත එකක් ඒ සරීරය ආත්මීය දෙයක් ඒ වගේ මේ ශරීරය සැප සහගත හැටියට තමයි බොහෝ විට අරමුණු වෙන්නේ හඳුන ගන්නේ දකින්නේ එතකොට ලෝකය ලෝකී කෙල කපු හාම අපි කල්පනා කරනවා මේ ලෝකය කියල කීපුහාම අපේ මේ සරීරයඋනත් අයිතිවෙන්න පින්වත් ලෝකේටම තමයි. එකන බඹයක් පමණොව සරීරයම තමයි ලෝකේ කියල කියන්නේ. බලන්ඩ මේ සරීරයට අරමුණුවෙන මේ ඇැ සරීරයේ පිහිටලා තියෙන ඇහැ කණනාසේ දිවසරීරයේ මනසත් මේ ඉන්්‍රියන්හායට ගෝචර වෙන රෝප ශබ්දගන්ධ රස ස් පර්ශ ධර්මත් හැරුණු කොට අපිට ලෝකයේ කියල වෙන පණවන්ඩ දෙයක් නෑ පින්වත්න්නේ. එහෙනම් මේ පෙන්වත් පිරිස කල්පනා කරන්න ඕන මේ ඇහැකණනාසේ දිවසරේරේ මනසට ගෝචරවෙන සියලුම දේවල්, අපි නිත්‍යය සුක, ආත්ම සුභ වසයෙන්, වරදවා ගන්නව නං, හඳුනා ගන්නව නං අන්න එතනම තමයි අපට පින්වත්නි වැරදනු සඥාව කොට කල්පනා කරල බලන්න තමන්ගේ සරීරයත් ඒ විදිහට වැරදි සං්ඥා සකස් වෙලා තියෙනවා බාහිර සරීරවලත් අපිට තියන්න පින්වත්නී එසේ වරදවාගත්ත සංඥාවක්මයි. දැ මේ පින්නතුුට උදාහරණයක් කියනවා අනං කල්පනා කරල බලන්න අපි සාමාන්‍යෙන් නිදහසේ පාරක ඇවිදගෙන යනකොට අපිහිතමු සුනකයකුගේ ජරාවක් අපිට දකිට තියෙනවායි කියලා ඒක දැකපු ගමන් අපිට හිතේ මොකක්ද හටගන්න පිළිකුලක් හටගන්නවා සමහර විට එතනින් යනකොට ඒ ගමන පවා ටිකක් වේගේ වැඩි කරනවා අපි එතනින් යනකොට හුස්ම ගන්නවත් ප්‍රිය කරන්නේ නෑ ඇයි ඒ ජරාවේ දර්ශනයත් අපට පිළිකුල් ඒ වගේම තමයි එහි ගන්ධයත් අපට පිළිකුල්. නමුත් මේ පින්නතුන් කල්පනා කරන්න ඒ බාහිර තිබිච්ච පිළිකුල් සහගත දෙයක්. නමුත් අපි ඥානවන්තව කල්පනා කළොත් ඒ වගේම පිළිකුල්ලූ දෙයක් මේ ශරීර ඇතුළේ නිතර්ම තියාගෙනන්න අනේද. සමහර වෙලාට රහසේ ගිහිල්ලේ දේවල් පිට කරන අනේද. අන්න එතකොට අපිට සංඥාවක් තිෙන්න්ඩෝන අපිට සිහියක් උපදිින්දෝන මොකක්ද. බාහිර තිබිච්ච දේ පිළිකුල් වගේම තමයි මේ අපේ සරීර ඇතුළේ තියෙන දේත් පිළිකුල් එතකොට ඒ දේවල් එළියට එන්නේ කොහෙ තිබිලද ඇතුළේ තිබිලමයි හනගන්නේකයි පින්වත්නි කියන්නේ මේ ලෝකයේ අසුභ වූ සරීර පිළිබඳව සුබ සංඥාවන් නැතිකරගෙන මේ ලෝකේ සත්වයා න්න තරන්නම් මුලාවට පත්වෙලා තියෙනවාද මේ ලෝකයේ සත්වයෝ කෙලකේ පුහම මිනිස්ුවිතරක් නෙවෙයි. දිව්‍ය ලෝකය ඉන්න දෙවිවරු පවා ඒවගේම මනුෂ්‍යලෝකන මිනිස්සු තිරිසං ලෝක ඉන්න සත්තු පවා මෙන්න මේ සඥඥාව වරදවාගත්ත නිසා තමයි ඔවුනොවුන්ට සාධාරණ සරීර හභාගෙන යන්නේ. ඒ සරීර පතාගෙන යන්නේ. නමුත් කල්පනා කරන්නඩ ඕන තමන්ට තමන්ගේ සරීරේවත් යථාරතය අරමුණු නොවන තාග. නිවරදි සංඥාව සකස් කරගන්න තාක් අපිට පින්නත්න මේ අකුසලයන්ගෙන් නිදහස් වෙන්ඩ පුළුවන්කමක් නෑ. රාගදේශමෝහාදේ අකුසල ධර්මයන්ගේ නිදහස්ුවෙන්ඩ පුළුවන්කම තියෙන්නේ කෙනෙකුට නිවරදි සංඥාව සකස්කරගත්ත තරමට පමණයි. ඒ නිවරදි සංඥාව සකස් වෙනකං මේ අසුභ වූ සරේරවල ඇලි ඇලී ගැටි ගැටී අපිට පින්නත්නි ජීවත්වෙන්ඩ වවා. විඳව්ඩ වෙනවා. ඒ නිසා මේ පෙන්න්නතුන් කල්පනා කරන්ඩ අපි මේ සඥ්ඥාව සකස්කරගත යුතුයි. එහෙනම් අන්න ඒ වැරදි සංඥාව. අ විපරීත වූ සංඥාව නිවැරදි කරගණ්ඩ තමයි භාග්‍යතුන් වහන්සේ මේ දස සං්ඥාවන් දේශනා කරන්නේ. එතකොට අපි එතන දි සාකච්ඡා කළ අනිච්ච සං්ඥා අනත්ත සංඥා අ සුභ සං්ඥා යනාදිවසයෙන් සං්ඥා දහයක් තියෙනවයි කියලා. එතකොට මේ ආදීනව සඥ්ඥාව අපිට මොකේට දුපකාර වෙන්නේ. ආදීනව සංඥාව අපිට උපකාර වෙන්නේ මේ අපේ සරීරයත් බාහිර සරීරවලත් ප්‍රධාන වශයෙන් දුක්ඛ ලක්‍ෂණය ප්‍රකට කරගන්්ඩ පුළුවන් නිවැරදි සංඥාවක් තමයි ආදීනව සංඥාව කෙල කියන්න. දැම් බොහෝ දෙනෙ කල්පනා කරන්නේ අපට මේ සරීරය ලැබුණේ සැපවිඳන්න කියලන. නමුත් පින්වත්නේ කෙනෙක් හොඳයට නුවනින් කල්පනා කරලා බලන්නකොට තේරෙනවා. මේ සරීරයක් ලබාගෙන අපි මුන්න තරන් දුකක් විඳිනවාද. මේ සරීරයක් ලංකරගෙන අපි මේ වෙනකොට වැඩිපුර විඳල තින්නේ සැපද දුකද කියලා කෙනෙකොට තේරුග්ඩ පුළුවන් මේ ආදීනව සංඥාව දෙවුණු කරපු කෙනෙකුට. නමුත් ඒ සංඥාව නිවරදිව දියුණු නොකරනතාක් අපිට මේ සරීරයේ ප්‍රකෘති සිහි උපදින්න. මේ ශරීරයේ පිළිබඳ නියම සිහි උපදින්න. දැන් අපට, මේ සරීරයට යම්මාකාරයක ආබාධයක් යම්මාකාරයක පීඩාවක් දැනන වෙලාවට විතරක් මේ ශරීරයේ මහා දුකක් කියලා දැනවා. හැබැයි ඒ පීඩාව ඒ ආබාධය දුරුවුණු වහාම අපිට ඒසිහිය නැතිවෙලා යනවා. ඒක පින්වත්න තාවකාලික උපදිච්ච සිහියයක් ඒ නිවැරදිසීයක් නෙමේ. ඒ නිසා කල්පනා කරන්න එහෙනම් අපි මේ ආදීනව සංඥාව, අපේ ජීවිතේයට එකතු කර ගත යුතුම සං්ඥාවක්. ඉතිං කෙටියෙන් අපි සිහිපත් කරගන්නට ඕන සංඥාව සඥාව කිය නො මොකක්ද මේ සං්ඥාව කියන්න. සංඥාව කියන්නේ පින්වත්න හඳුනා ගැනීම, සංඥාව කෙලක ැන චෛතිසිකයක් එතකොට මේ ස්ඥාවේ ස්වභාවය තමයි යමක් පළමුකොට හඳුනා ගැනීම සහ ඒ හඳුනාගත්ත දේ නැවත නැවත හිතට මතු කරල දීම. දැ මේ පින්න දුන් කල්පනා කරන්න, මේ ස්වාමින්න් වහන්සේ අතේ තියාගෙනඉන්න මේ වටාත්ත. මේ පින්නතුන් දැකපු ගමන් දන්නවා මේ ස්වාමින් වහන්සේ අතේතියෙන වටාත්තක් කියලා. එතකොට මේක වටාත්තක් කියලා ඔයඇත්තු හඳු ගත්තේ මීට කලින් ජීවිතය පළමු වතාවට මේ වටාත්ත දකිනකොට මේකේ හත සකස් වෙලා තියෙන විදිහත් එක්ක මේ පින්නතුන් අරමුණු කරගත්ත සටහන් කරගත්තා. මේ තමයි වටාත් කියල සංඥාවක් ඇතිකර ගත්තා. එතකොට එදා ඉඳන් ජීවිතය හමුව මේ වටාත්ත හමුුව හැම වෙලාවකම දකිනුවත් එක්කම හැඟීමක් නැගිල එනවා මේක තමයි වටාත්්‍ය කියලා හැබැයි මේ පින්නතුන් හිතන්ඩ එදා තමන් නිවැරදිව මේ හඳු ත්ත නිසා අදටත් ඔය ඇත්තන්ඩ මේක දකිනකොට ඇතිවෙන සංඥාව තමයි මොකක්ද මේ ස්වාමින්න් වහන්සේ අතේතියෙන වටාත්තක් කියලා හැබැයි ඔයත්තු මේක ජීවිතය පළමු වතාවට හඳුනගන්න කොට මේක වැරදි විදියට හඳුනගත් තනං. අපි හිතම මේක මල්පෝච්චයක් කියල හඳුරගත්තනං. අන්න එහෙනම් ඔය තු අදත් මේක පෙන්නකොට හඳුනගන්නේ අන්න ස්වාමින්න් වහන්සේ ඇතේ මල්පෝච්චියක් තියෙනවා කියලා. ඒ ඇයි මුලින් හඳුනගත්ත දේට අනුව තමයි පස්සෙත් ඒ ඒ සඥ්ඥාවන් උුපදින්නේ ඒ විදිහට මයි. එහෙනම් අන්න සඥඥාවේ, ලක්ෂණයක් තියෙනවා මුලින් ඇතිකරගත්ත ඒ සටහන ඒ සං්ඥාවමයි පස්සෙ පස්සෙත් ඇතිවෙන්නේ. එදකොට කෙනෙක් නිවැරදි සංඥා ඇතිකරගත්තොත් පසු කාලීනවත් එයාට නිවැරදි සඥාමයි උපදන්නේ. මුලින් එයා වැරදි සංඥා සං්ඥාවක් ඇති කරගත් තොත්. පසුකාලීනවයාට ඇති වෙන සං්ඥාත් පින්වත් නි වැරදි සං්ඥාමයි. එහෙනම් අන්න අපිකල්පනා කරන්්ඩෝන, සංසාර ජීවිතේම මේ ලෝකෙන් නිත්‍යය සුක ආත්ම සුභ කියන වැරදි විදිට හඳුනගත්ත නිසා. දැනුත් අපිට මේ ලෝකය නිත්‍යය සුක ආත්ම සුභ විදිහටමයි හැගීම් පහළ වෙන්නේ හඳුන ගන්නේ. එහෙනම් අන්න සඥ්ඥාව වැරදිච්ච නිසා පසුකාලීන අපිට ඇතිවෙන්නෙත් වැරදි සං්ඥාමයි. එහ මේ වැරදි සං්ඥාව නිවැරදි කරගණ්ඩ අපි මොකදද කරන්්ඩෝන මෙ සං්ඥාවන් දියුණු කරන්නට ඕන. ඒ වගේම තමයි මේ සං්ඥාව අපිට වැරදුනේ කොහොමද. සං්ඥාව කියන එක පින්වත්නි සකස් වෙන්නේ මෙනෙහි කරන විදිහයානුව යමක් නිතිය සුක ආත්ම විදිහට මෙහි කරනවනං අන්න එයාට, ඒ දේ පිළිබඳව හැඟීම් පහළ වෙන්නේ සං්ඥාවන් සකස්වෙන්නේ නිත්‍යය සුකාාත්ම විදිහටමයි. එනම් සංඥාව නිවැරදි කර ගණ්ඩ අපිමොකක්ද කරන්න ඕන නිත්්‍යේ විදිහට මෙිනිිහිකරපු දේ අනිත්්‍යේ විදිහට මිනිිහි කරන්නට ඕන. සැපහැටියටමිනිහිකරපු දේ දුක් හැටියට මෙිහි කරන්නට ඕන ආත්ම හැටියට මෙිනිහිකරපු දේ අනාත්ම හැටියට මිනිහිරන්න ඕන සුභ විදිහට මෙිනිිහිරපු දේ අසුභ විදිහට මෙනිිහි කරන්න ට ඕන නමුත් අද වෙනකොටත් අපි මාර්ගයක ඇවි දෙගෙන යනකොට රෝපවාහිනී දකිනකොට ඒ දකින දකින රූප හමේ අපි මෙිහි කරන්නෙම කොහොමද. ඒවා නිත්‍යසාර ඒවාගේම සැප සහගත ආත්මීය සුභ සහගත දේවල් හැටියට මයි අපි මනසිකාර කරන්න. එහනම් අපි මෙතැන් පටන් විස්තර කරගමු කොහොමද මේ සංඥාව අපි වෙනස් කරගන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ මෙ ආදීනව සං්ඥාව පිළිබඳව විස්තර කරනවා ආනන්ද ස්වාමින් වහන්සේට කතමාචානන්ද ආදීනව සඥා, ආනන්දය ආදීනව සං්ඥාව කෙලකඇන්නේ මොකක්ද. ඉදානන්ද බික්කූ අර්්‍ය ගතෝවා රුක්කමෝල ගතෝවා සුං්ඥාගාර ගතෝවා ඉතිපටි සංචික්කති. ආනන්දය යම්කිසි භික්ෂුවක් අරන්නකට හෝ ෘක්ෂමූලයකට හෝ සුඥාගාරයකට හෝ ගිහින්. තමන්ගේ සරේරය නිසොල්මනී තියාගෙන වාඩිුවෙනවා. එහෙම වාඩිවෙලා බහු දුක්කෝකෝ අයංකායෝ බහු ආදීන වෝ ඉතිමස්මින් කායේ විවිධා ආබාදා උපජ්ජන්තී කෙළ එයා මෙිනිිහි කරන්්ඩ ආරම්භ කරනවා කොමද මගේ මේ සරීරය බොහෝ දුක්හටගන්න බොහෝ ආබාධහටගන්න ආදීනව සහිත දෙයක් කියලා තමන්ගේ සරීරයේ පිළිබඳමිනිහි කරන්ඩ ආරම්භ කරනවා. එතකොට අන්න අපි එතනැති කල්පනා කරන්න ඕන මේ ආදීනව සං්ඥාව කල කියන්නේ මොකක්ද. ම මුලිනුත් සඳහන් කළා ආදීනව සංඥාව කෙල කියන්නේ මුලින් තමන්ගේ ශරීරයේ පිළිබඳව දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගන්ඩ තියන භාවනා මනසිකාරයක් තමයි. ආදීනව සඥ්ඥාව කළකයන්නේ. එතකොට ඒ භාගිතුන්ාන්සේ දේශනා කරනවා බහු දුක්කෝකෝ අයංකායෝ අයංකායෝ කළකිවේ මේ තමන්ගේ සරීරය මේ ශරීරය බහු දුක්කෝ බොහෝ දුක් සහාගතයි බොහෝ දුක්වලට සාධාරණයි ඒවත් ඒවිතරක්නෙවෙයි බහු ආදීනවෝ බොහෝ ආදීනවවලින් පිරිච්ච සරීරයක් මේ සරීරය ඒවාගේම තමයි විවිධ ආබාදා උපපජ්ජන්ති විවිධාකාරයේ ආබාද මේ ශරීරය තුළ හටගන්නවා. එදවට හෙනම් ඔන්න මේ පින්නතුන්ට මේ සංඥාව පිළිබඳව යම් අදහසක් ඇතිවෙන්ඩ ඇති අපිට මේ ශරීරය ගැන මෙිහි කරන්න තෙනෙකුහොමද. මේ සර හිසේ ඉඳං දෙපතුළ දක්වා හටගන්න යම්තා කරෝගාබාද මේ සරේරයේ පීඩාවන්ඒ වගේ මේ ශරීරයේ ආදීනව තියෙනවානං අන්න ඒ දේවල් නුවන පිහිටුවා මනසිකාර කෙරීම තමයි ආදීනව සං්ඥාව කෙලකයන්. එනං අපි කාලවලාවට අනුව මේ ආදීනව සං්ඥාව සාකච්ඡා කරනවා එතකොට මුලින් අපි කල්පනා කරන්නට ඕන දෙයක් තමයි පින්නාත්නේ කෙනෙකොට හිතෙන්ට පුළුවන් ආදීනව සඥ්ඥාව මනිසිකාර කිරීමෙන් අපට ලැබෙන ලාබිය මොකක්ද මේ ලෙඩ දුද්්‍යැනමිනෙහි කරලා අපට ඇතිවෙන මෙයින් ඇති වෙන විමුක්තිය මොකක්ද කියල කෙනෙකුට අදහසක් ඇතිවෙන්න පුුවන් ඉතින් මම මේ පින්නතුන්ට මුලිනුත් සඳහන් කළා මේ සං්ඥාවවිමිනිහි කරන්න වෙන මොකක්වත් නිසා නෙමෙයි අපිට මේ අපේ ශරීර පිළිබඳ තියෙන සුක සංඥාව කණ්ඩනය කර ගැනීම සඳහා ඇයිඒ සුක සංඥාව කියලා කියන්නේ අපට විපරීත වූ සංඥාව ඒ සංඥාව කඩනකං අපට අපේ සරීරයේ පිළිබඳතින ආලේ ප්‍රාණය කරඩත් බෑ බාහිර සරීර පිළිබඳතින ආලේ ප්‍රාණය කර්ඩත් බෑ එහෙනම් අපි ඒ සංඥාව දියුණු කර ගත යුතු සංඥාව එතකොට මේ ආදීනව සංඥාවෙන් අපි මනසිකාර කරන්නේ අපේ මේ සරීරයට වැළඳුන සහා නොවැලැඳුන මේ සරීරවලට සාධාරණ සරීරයේ හටගණ්ඩ පුළුවන් ආබාධ පිළිබඳවයි. එතකොටඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ ශරීරයේ පිළිබඳව මෙෙනෙහි කරන්නේ චක්කුරෝගෝ, සෝතරෝගෝ, ගානරෝගෝ, ජිවහාරෝගෝ, කායරෝගෝ, සීසරෝගෝ, කන්හරෝගෝ, මුකරෝගෝ, ධන්තරෝගෝ යනාදි වශයෙන්. ඇහින් පටන් ඇරගෙන මේ සරීරයේ ඇස්වල රෝග හටගන්නවා ඒක තමයි චක්කු රෝගෝ කෙලැකිව්වේ. ඉළඟට සෝතරෝගෝ කංවල රෝග හටගන්නවා. ඒ වගේම ගාන රෝගෝ ඒවගේම මේ නාසිකාව ආශ්‍රය කරගෙන රෝග හටගන්නවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ගිරිමානන්ද සෝත්‍රයේ කෙනෙකුගේ සරීරයේ වැලඳෙන්ඩ පුළුවන් රෝග හතලිස් අටක් පිළිබඳව විවරණය කරනවාඉතිං අද අපිට මේ ලැබිලාතින කාලවේලාවත් එක්ක විස්තර වශයෙන්ඒ රෝග හතලිස් අටම පැහැදිලි කරග්ඩ අපිට කාලය නීරණය කරගණ්ඩ පුළුවන්කමක් නෑ නමුත් මේ පින්නතුන්ට මමා අද දේශනා කරන්ඩ බලාපොරොත්තු වෙනවා යම් කිසි කෙනෙකුට මේ රෝග එක එකින් එක මනසිකාර කරමින් තමන්ගේ තුළ මේ ආදීනව සං්ඥාව දියුණු ගන්නට පුළුවන් උපකාරයක් වෙන විදිහට මේ ආදීනව සං්ඥාව මූලික වශයෙන් මේ පින්නතුන්ට අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. එදකට පින්වත්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරන්නකට උක්ෂමූලයකට සුන්‍යාගාරයකට ගිහිල්ලා. තමන්ගේ සරීරය නිසල්මනී තියාගෙන ඇස් දෙක පියාගෙන ඒකෙනා මනසිකාර කරන්න පටන්ගන්නවා. මගේ මේ සරීරයේ බොහෝ දුක් හටගන්න බොහෝ ආදීනව සහිත විවිධ ආබාධවලට ගොදුරුුවෙන ශරීරයක්. කියලයා මූලෙකෝ මෙිනිහි කරනවා. එහෙමමිනිහි කරලා එයා කල්පනා කරනවා මේ සරීරයේ ඇස්වල රෝග හටගන්නවා. අන්න ඒගට තමයික්ේ චක්කු රෝගෝ ඇස්වල රෝග හටගන්නවා කියලා කිව්හම පින්නත්න ඒ නිකම්ම ඇස්වල රෝග හටගන්නවා කියලා මනිසි කාර කරනවන්නේෙමෙයි. හොඳයට ඒ ඇස්තියෙන තැන් අරමුණු කරගෙන තමන් මෙිනිහි කරනවා මේ ඇස්වල හටගණ්ඩ පුළුවන් රෝග තමයි අපි අහලා තියෙනවා මේ ඇස්වල පටල බැඳෙනවා මේ දෘෂ්ටි මණ්ඩලය වසාගෙන හැදෙන රෝගයක් තමයි පටල බැඳන රෝගය එතකොට ඒ විදිහට ඇස්වල පටල බැඳුනට පස්සේ මොකද වෙන්නේ ඒ කෙනාට හරියට රූප බලන්න පුළුවන්කමක් නෑ ඒවාගේම තමයි ඇස්වල නිතරම දැවිල්ල සකස් වෙනවා එයාට හරියට රූප බලන්න පුළුවන්කමක් නෑ ඊට පස්සෙ මොකද වෙන්නේ එයාට නිතරම මේ ඇස්වලින් කඳුළු ගලනවා හරියට මේ ලෝකේ රෝපයක් බලාගණ්ඩ පුලුවන්කමක්නේ නිතර්ම වේදනාවෙන් ඒ කෙනාට ජීවිතය ගත කරණ්ඩ වෙනවා. අන්නේ වගේ මේ පින්නතුන් කල්පනා කරඩ තමන්ට වනත් උෂ්ණය අධික වන වෙලාවල මේ ඇස්වල නගන හටගෙන ඇති. එ නගනයක් ආපු වෙලාවට මොනතරම් වේදනාවක් තියෙනවාද. එතකොට අන්න මේ භහාවනාව කරනගොට මේක පුළුවන්තරන් තාත්වක කරගණ්ඩෝඩ. කොහොමද, මේ භාවනාව මනසිකාර කරනකොට අන්න තමන් කල්පනා කරන්නඩෝඕන මේ ඇස්වල වේදනාව සකස් වුනොත් දැන් ඇස්සලට ඇතුළට මේ කල්පනා කළ බලන්න මොනවා හරි වේදනාව සකස් වන දෙයක් ගියොත් දැන් රතුලූනුවගේ දෙයක් සුද්ධ කරනකොට මොන තරම් වේදනාවක් කියෙනවාද කඳුලු ගලනවාද අන්න ඒවාගේ ඊට වඩා සියගුණයක් දහස්ගුණයක් විශාල වූ වේදනාවක් සකස්වෙන, රෝගයක් අපේ ඇස්වලට වැළඳුනොත්. ඒ වගේ මේ රෝගයක්ත් එෙක්ක ජීවිතාන්තේ දක්වා අපිට ගත කරඩ වනොත් ොන්න තරම් පීඩාවක් දැනේයිද. එතකොට ඒ වගේ මතමයි මේ පින්නතුන් කල්පනා කරන්න ඒ වැනි වූ වේදනාවන් දවසකට හරි අපි විඳල තියෙනවා. අන්න ඒ දේවල් හොඳල්ට අරමුණු කරගෙන කල්පනා කරනවා චක්කු රෝගෝ කියනකොට මේ ඇස්වල නගන සකස්වෙනයක, වගේම තමයි අර පටල බැඳන රෝගය හැදුනොත් වැළඳුනොත් මගේ ඇස්වලත් මේ වගේ ආදීනවයක් පීඩාවක් මට දැනෙනවා නේද කෙලයා නුවනින් මිනී කරන්නට ඕන. අන්නේ ආහෙම මිනී කරනකොට එයාට සිහියක් උපදිනවා මේක මට මේ දැන් හැදිල නැති වුනත් කවදාකුවත් මේක මට හැදුනේ නැතත් මේ ඇස්වල යථාර්ථයමොකක්ද. මේ ඇස්වල යථාර්ථයේ තමයි මේ ඇ ලෙඩවලට ඒවගේ මේ ඇස් නිතරම මේ කිලිටිවෙන පීඩා වෙන ස්වභාවෙන් යුක්ත දෙයක් තමයි මේ ඇස් කියලක කියන්න දැම් මේ පින්නතුන් කල්පනා කරන්න සමහරාය මේ ඇස් වලට තමයි බොහෝ විට කවිලියයන්නේ මේ ඇස් හරියට නිල්මැණක් වගේ යනාදී වශයෙන් මේ ඇස් ගැන වරණනා කරලා කවිලියනවා නමුත් මේ පින්නතුන් සතතිවාදීව කල්පනා කළ බලන්ඩ උදේ පාන්දර නැගිට්ට ගමන් කවිෙක් මේ ඇස් දෙක දැක්කොත් මොනවා ලියයිද. මේ ඇස්වල නිතරම කබ ගලනෝ කඳුලු ගලනෝ රාත්‍රයේ මොන තරම් පිරිස දුකරගෙන නින්දට ගියත් උදේ වෙනකොට මේ ඇස්වලින් ගල නිමනුවදබ දැන් විශේෂෙන්ම භාග්‍යෝතුොන් වහන්සේ ජීයෝමාන කාලයේදී සුබා කියලා රහත් තෙරණින් වහන්සේ නමක් වැඩ හිටියා මේ රහත් තෙරණින් වහන්සේගේ රූපය බොහෝම ලස්සනයි එ වගේම මහනවෙන්නට කලින් මේ තෙරණිය පිළිබඩව බොහෝම අදහස් ඇතිකරගෙන හිටපු සිටුවරු තරුණයෝ බොහෝ දෙනෙක් හිටියා නමුත් මේ සුභා කියන තෙරණිය ශරීරයේ තියන පිළිකුල ශරීරය තියන යථාරථය තේරුම් අරගෙන ප්‍රවල් ජාවට පත්වුණ නොබෝ කලකින්ම සුභා කියන තෙරණිය උතුම් ්‍රහත්භාවයට පත්වුණ දවසක් මේ සුභා කියන තෙරණිය පණඩපාත චාරිකායි වඩමින් ඉන්නකොට මේ සුභා කියන තෙරණිය පිළිබඳ වදහස් ඇටිකරගෙනටපු තරුණේ සුභාතරණය පිටි පස්සේ ඇවිල්ල කි්වා මේ සුභාතරණියගේ ශරීරයේ වරණනා කළා එතකොට මේ සුභාතෙරණය අහනවා මේ ඔබට මගේ මේ සරීරයේ ලස්සනම ඒමන් එැත්තං ඔබ අපේක්ෂා කරන ඉන්ද්‍රී මොකක්ද එතකොට මේ තරුණයා කියනවා අනේ මම ඔයාගේ ඇස් දෙකට හරීම කැමතිී කිවවා එතකොට මේ සුභාතෙරණිය පුළුවන්තරන් තේරුම් කලා ම දැන් මහනවෙච්ච කෙනෙක් මම නික්ලේසී කෙනෙක් බට ඔවගේ අදහස්තිබනට මටේ වගේ අදහස් නෑ කියල තේරුම් කළත් මේ තරුණය තේරුන්ගත්තෙන. අන්තිමේටම මේ සුභාගෙන තෙරණී මොකද කළේ හරි නුබ මගේ මේ ඇස්සලටනං ආලය කරන්නේ මේ ඇස්තෙගින් මට ඇති වැඩක් නෑ නුබමතියාගණ්ඩ කියලා ඇගිලි දෙක ඇතුළට දාළ මේ ඇහැක් ගලවල දෙනවා. එහෙම කරපු ගමන් මේ තරුණය අමොකද වුණේ සිහි විකෘති වෙලා වගේ එතනින් කඩාගෙන බිනඳගෙන දහන්න ගත්තා සුභා තෙරණිය අර ලේ වැකුණු ඇහැ ේ වැකුණු ඇහැත් අතින් තද කරගෙන බුදුරජාණන් වහසේ දකිින්ඩ යනෝ. එතකොට කල්පනා කරන්් ඉතිං දීර්ග කතාවක් විස්තර් වසයෙන් දේශනා කරන්න කාලේ නෙමෙයි බලන්න මේ සරීරයේ යථාර්ථය අවබෝධ කරගත්ත උතුමන් මේ සරීර එක මුොහොතක්වත් ආලය කරන්නි නෑ ොට කල්පනා කළ බලන්ඩ අර තරුණයා වනත් අර මොතකට කලින් ඇැ වරණනා කර කර හිටිය නමුත් හැ ගලවල අතට දුන්නට පස්සේ දික්කරාට පස්සේ ඔහු සෙහි විකෘති වෙලා ඔහුට අද ගණ්ඩ බැරු වෙතනින් මග ඇරල අන්ඩ ගිය එතකොට අපි වුනත් මේ ලෝකයේ පිවත්නී මේ පිටිං පේන දේ මේ ඇතුළේ තියෙන දේ පිටට හැරිලා තිබුුණොත් අපි මේ ලෝකයේ කිසිම ශරීරේකට ආලය කරයිද කෙලාපි කල්පනා කරන්න ඕ ඉතිං මේ පිවත් පිරිස කල්පනා කරண்டு මේ ආදීනව සං්ඥාව කියල කියන්න මේ ශරීරයේ හිසේඉන්දල පාදාන්තයේ දක්වා මේ ශරීරේ නොයෙක් නොෙක් ඉන්්‍රියන්ට වැලඳෙන්ඩ පුළුවන් අන්නේ රෝග සිහි ඔපදවාගෙන එකින්න්න එක එකන්න එකමිනහි කළ යුතුයි. ඉතිං කාලවලාව බොහොම වේගෙන් ඉක්ම ගිහිල්ල තියෙන නිසා ඉතාම කෙටියෙන් මේ පින්නතුන්ට අපි ඒ රෝග කිහිපයක් සහිපත් කරනවා ඒ වගේම තමයි මේ සරීරයේ හටගණ්ඩ පුළුවන් ජිව්හාරෝග ජව්හා රෝග කලෙකේපුහම දිවේ රෝග හටගන්නවා දැන් දිවේ රෝග හටගන්නවාක් කෙලකේපුහම සමාරක් අයක මේ දිවේ හටගන්නවා පිළිකා දැන් අපිට එහෙම එක ස්වාමීන් වහන්සේ නමක් දැකගන්නඩ ලුවන්කම ලැබුණා ඒ ස්වාමීන් වහන්සේ දිවේ පිළිකාවක් හටගෙන මොකද වඋනේ මේ පිළිකාව වර්ධනය වෙලා තුවාලයක් කටගෙන අන්තිමේටම ආහාරවත් අනුබව කරන්න බැ ලුණු මිරිස් ගෑවෙනකොට බොහෝම වේදනාවයි. එතකොට මේ ස්වාමින්න් වහන්සේ ආහාර ගත්තය ලුණු මිරිස් කිසිම දෙයක් නැතුව. හැබැයි මේ රෝගයේ දවසින් දවස දවසින් දහස උත්සන්න වෙනවා නිතරම කටින් කෙල වැටෙනවා. ඒ විතරක්නෙවෙේ දවස පුරාවටම වේදනාව දැම් පින්නතුන් හිතන්ඩ, උෂ්ණය අධික වනාට පස්සෙ මේ දිවේ හටගන්නවා උෂ්ණ බිබිලි තුවාල. ඒවගේ දිවේ තුයාලයා හටගත්ත වෙලාට මොනතරං වේදනවක් ක අපිට තියෙනවාද. අන්න කල්පනා කර්ඩ ඕනෙත්. තමන් මෙන්න මේක කියනකොට මේ දිවේ රෝග හටගණ්ඩ පුළුවන් දිවේ පිළිකාවන් හටගන්්ඩ පුලුවන් කියල මෙිෙහි කරනකොට තමන් අත්තින්දලා තියෙන මේ දිවේ තුවාල හටගෙන මොකයේ ඒ උෂ්ණ බිබිලි හටගෙන තමං විඳපු දුක තම මොකද කරන්න ඕන සිහිපත් කර ගණ්ඩ ඕන. එහෙම සිහිපත් කරගණ්ඩ ඕන ඒ ඒ වෙලාවට මොන තරම් වේදනාවක් මොන තරම් පීඩාවක් දැනෙනවාද. අන්න ඒ වේදනාව අපට ජීවිතන්තේ දක්ව අත්විනීන්ටඋුණනොත් කියෙල් අන්නෙම නුවනින් තමන් මනිසිකාර කරන්නට ඕන. එතකොට ඒක එකක්. ඒ වගේම තමයි මේ සරීරයේ හටගන්නවා අන්සභාග රෝගයේ, කාය රෝගෝ කියනකොට, හය හටගන්න රෝගයක් තමයි අන්සභාග රෝගයක් මේ ශරීයේ හට ගන්නඩ පුලන් අන්සභග රෝගය කළ කියන්නේ ජීවත්වෙලා ඉන්ද ඇද්දිම මේ සරීරයේ හරි අඩක් අපේ වසගේ පවත්තන්න බෑ මේ සරීරේ කොහොමත් අපේ වසගේ පවත්වන්නට බැහැ ඒකැන මේ ශරීරයේ අපිට පනනැතෝ යනවා පැත්තා එතකොට හිතන්න තමන් ගරාත්‍රය නින්දට ගිහිල්ල උදේ අදවෙඩ බලන කොට තමන්ට මේ ශරීරයක පැත්තක්ම මන්් පාලනය කර ගණ්ඩ බැරිවගියොත්. එතන ඉඳං මරනාසන්න මුොහොත දක්වා තන්ගේ සරරයේ පාලනයකට ගඩ බැරුනොත් මොන තරං ේදනවත් තමන්ට දැනේද. දැන් අන්සභාග රෝගේෙ වැලදිච්චායි මොන තරං ඉන්නවාද ඒ අයට තමන්ගේ සරීරයේ කෘ්‍යයන් කර ගණ්ඩවත්වත් මේ සරීරයේ තමන්ගේ පාලනයකට ගණ්ඩ පුලුවන්කමක් නෑ. එතකොට ශරීරයේ ඇවිල්ල මදුරුවෙක් අනකොට ඒ මදුරවාාවත් එලවගණ්ඩ තරං අතක් පයක් උත්සගණ්ඩ පුලුවන්කමක් නෑ තමන්ට හැරන්ඩ ඕන පැත්තට හැරෙන්ඩුවත් පුුවන්කමක් නෑ සමහරයිට මේ රෝගය උත්සන්න වඋනහම කතා කර ගණ්ඩවත් පුලුවන්කමක් නෑ. ඉතින් කල්පනා කළ බලන්ඩ එහෙම තැනට අසරෙන තත්ත්වයකට අපිපත් නොමේක ලපිට කියන්න පුළුවන්ද. එතකොට මේක තමයි මේ ශරීරවල ලක්ෂණය. තමයි රීරයේ අථආර්ථය ඉති අ්‍යෙහිම කල්පනා කරනවා එතකොට ඒ වගේම තමයි මේ සරීරයේ තවත් හටගන්නවා වන දද කුෂ්ට දැන් සමහරයග මේ සරීරවල විශේෂෙන්ම මේ දද කෘෂ්ට වගේ දේවල් හටගන්නවා ඒ දේවල් හටගත් අර පස්ස මකද වෙන්නේ ඒ දද කුෂ්ට හොඳ වෙනකංම ඒවා කසන්ඩ වෙනවා ඒවා කසල තුවාලෙ වෙලා සැරවගලන්ඩ පටන් ගන්නවා. ඉතින් මේ පින්නත් පිරිස කල්පනා කරන්න මේ දේවල් අපි ඕන තරන් දැකල ඇති. මේ රෝග අත්විින්දින. අපිට මේ දේවල් වැලදිලා නැතත් මේ සරීරයේ අථර්ථය මේකයි. දැන් එක්තරා අවස්ථාව අපිටක රෝගයෙක් දැකගණ්ඩ ලැබුණ. ඒ රෝගියාගේ මුළු හරීරේම. හිසේ ඉඳල පාදය දක්වා මොකද වෙලා තියෙන්නේ හරියට දෙහි ගහක, තුරු සිදුරු නැතුව දෙෙහි හැදිල වගේ හිස්සේ ඉන්ඳලා පාදය දක්වා තැන්තැන්වල තැතැන් වල ගෙඩි ට ෙනතිෙනවා දෙෙහි ගෙඩි තරමට මොකක්ද වෙලා තියෙන්නේ මේකෙනගේ සරීරයට යම් රෝගයකට එන්න තක් ලබාගෙන තිෙනවා ඒ එන්නතමයාගේ සරීරයට විසවෙලා අන්තිමේටම හමින් සතියක් විර යනකොට අබෑට තරමට ගෙඩියනවා තවත් සති දෙගතුනක් යනකොට ඒවා නෙල්ලි ගෙඩි වෙරළු ගෙඩි අන්තිමේටම දෙහි ගෙඩි තරමට ලොකු වෙලා හැම්ම තැනම එල්ලිලා හිතන්ඩ අපේ ශරීරයත් ඒ වගේ මූුණේ ඔළුවේ අත්තුල කකුල්ලල බඩේ පිටේ හැම තැනම ගෙඩි එල්ලිය එල්ලි තියෙන ගත්ත ඉති මේක තමයි පින්නත්ති මේ ශරීරය යථාර්ථය ඉතින් ඒ වගේම තමයි අවසානයටම මේ කතා කරනවා මේ සරීරය විශේෂෙන්ම වාතයෙන් හටගන්න රෝගතියවා තු විපර්රයාස නිසා හටගන්න රෝගතියනවා දැන්කල්පනා කරන්නඩ අධික වවර්ෂාව පවතිනකොට සීතල නිසා සෙම කිපෙනවා ඊට පස්සේ ඒ සවසනාබාද හටගන්නවා ඒ වගේම රෝග උත්සන්න වෙලා මරණයට පත්තිනයින්නවා. ඒ වගේම භාගිතුන්න්නහසේ දේශනා කරනවා කර්ම විපාග නිසා හටගන්න රෝගතියනවා. නැ සමහරයින්නවා මේ සරීරවල හටගන්නවා කෘෂ්ට දැන් අර රෝහිණනි සිටු කුමාරිකාව අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ නැගනියගේ සරීරයේ කොෂ්ටයක් කටගත්තා ඒ කොෂ්ටේ නිසා මුළු සරීරෙම කසනවා ඒ වගේ මවලස්සනයි. එතෝට අනුරුද්ධ ස්වාමින් වහන්සේ දිවසිං බැලුවා මොකක්ද මේකට හේතුව. රටේ ඉන්න ප්‍රසිද්ධම වෛදෝරු ළඟට ගියත් මේ කොෂ්ටේ හොඳ කරගඩ බෑ දැන් එහෙම සමහර රෝගින් ඉන්නවානේ සමහර රෝගතියනවා මේ ලෝකයේ ඉන්න දක්ෂම වෛද්‍යවරය ළඟට ගියත් ඒක හොඳ කරග්ඩ බෑ අන්න අනුරුද් ස්වාමන් වහන්සේ දකිනවා මේකට හේතුව තමයි කර්මය අ ඒවාගේ දේවල් බොහෝ විට පෙර සංසාරය කරපු අකුසල කර්මයක විපාකයක් වශයෙන් මේ ජීවිතයේ පටිසන් දෙෙනවා වෙන්ඩ පුළුවන් ඉතින් සමහරා ඉන්නවා මේ ජීවිතය අවුරුදු ගණන් එකම ඒ රෝගයට ප්‍රතිකාර කරනවා කරනවා නමුත් ඒවා හොඳ කරගණ්ඩ පුලුවන්කමක් නෑ එති ඒ වගේම තමයි මේ ශරීරයේ පින්නත්නී සාපිපාසාව දැනෙනක මලපහමෝත්‍රපිට කරන එක පවා මේ ශරීරේතියෙන් ආදීනවයා. එතින් අන්න ඒ විදිහට මේ ශරීරයේ යථාරතය දැනෙන විදිහට යම් කිසි කෙනෙක් මනසිකාර කරනවනං අන්න ඒක තමයි ආදීනව සං්ඥාව කෙල කියන්නේ. එදි අපිට මුලින්ුත් සඳහන් කළා මේ ආදීනව සංඥාව ප්‍රකාශ කරනකොට, අපිට අද දවසේ මේ ලෙඩරෝග සියල්ලම සඳහන් කරලා තියන ලෙඩරෝග සියල්ලම ගැන අපිට සාකච්චා කරන්ඩ වෙලාව නෑ නමුත් මේ පින්නතුන් දක්ෂවෙන්න ඕන මේ පින්නතුන් උනන්දුවක් ඇටිකර ගණ්ඩෝන මොකක්ද මේ ස්වාමින් වහන්සේ දේශනා කරපු මේ න්‍යාය තුල පිහිටලා මේ පින්නතුන් දන්න මේ පින්නතුන් අහල තියන හෙමන් නැත්තං පිරවානාපොත්වහන්සේ නමක් ඕනෑම කෙනෙකුගේ නිවසේ තියෙනවා? ඒ පිරවානා පොත්වහන්සේගේ ආදීනව සඥ්ඥාව කියන ඒ අවිශේෂම ගිරිමානන්ද සූත්‍රයේ ආදීනව සංඥාව කොටස පෙරලගෙන අන්න ඒ රෝගටික හොඳට මේ පින්නතුන් පරිසීලනය කළ දැන ගන්ඩ. ඒ තමයි චක්කුරෝගෝ, සෝතරෝගෝ, ගහනරෝගෝ, ජිහවාරෝගෝ, හායෝරෝගෝ සීසරෝගෝ මුකරෝගෝ ධන්තරෝගෝ යනාධ වශයෙන් ඒ තියන රෝග එකන්න එකන්න එක දැනගෙන භාවනාවට මත්තෙන් ඒ දේවල් ඒ රෝගවල ස්ොභාවය හොඳයට දැනගෙන නිසොල්මනය තමන්ගේ ශරීරේ තියාගෙන අර ඒ රෝග එකින් එක එකන්න එක මනසිකාර කරන්න. ඒ රෝග එක 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 මනසිකාර කරන ගමන් ඒ රෝගවල තියෙන්න්න වූ පීඩාව තමන් හොඳයට අරමුණු කරගඩ. මේ රෝගය මගේ ශරීරයට වැැඳ නොත් මටත් මේ වගේ දුක්පීඩා අත්තිනින්ඩ වෙනවා නේද කෙල මනසිකාර කරනකොට තමන්ට තමන්ගේ ශරීරයේ පිළිබඳ පින්නවත් යථාර්ථය උපදිනවා. අන්නේ ඒකට කියනවා යථභූත ඥාන දර්ශනය, යතාභූත ඥාන දර්ශනය කෙළ කියන්නේ මේක තමයි මේ සරීරයේ ඇත්ත. අපි මේ මෙිනිහි කරන්න පින්වන්නේ වඩ බැරි දෙයක්නෙ වෙයි මේක තමයි ඇත්ත. ඉතින් අන්න එහෙම කල්පනා කරනකොට එයාට මොකද වෙන්නේ. යථභූත ඥාන දර්ශනය තියෙන කෙනට ඊළඟ ඩුපදින අයිකවා නි්බිධාව නිබ්බිධාව කෙලක කියන්න පිවත්නී එයා ඒක පිළිබඳව කලකිරෙනවා. ඒ කලකිරීම ඉපදිච්ච කෙනට ඊළඟ දුපදිනවා පින්නවත්න විරාගේ විරාගය කෙළක කියන්න නොැලීම එනම් මේ සරීරයේ තමන්ගේ සරේරයේ පිළිබඳව තියෙන්නාව ආලෙ අත්තර ග්ඩත් බාහිර සරීර පිළිබඳ තියෙන්නාව ආලෙ අත්හර ගණ්ඩත්. සරේරවල නියම ප්‍රකෘති ස්වභාවය අපිට ස්මතු කරගන්ඩ පුළුවන් නිවරදි සං්ඥාවක් තමයි ආදීනව සංඥාව කියල කියන්නේ එහෙනම් මේ අසුභවු අනිත්‍යවූ දුක්කිතවූ අනාත්ම වූ ශරීරයේ පිළිබඳව නිවරදි සංඥාව උපදවා ගැනීම පිණිස මේ ආදීනව සංඥාව මේ පින්නතුන්ට ඒකාන්ත කුසලයක් වේවා කලාපි ආසිිර්වාද කරවා. ආකාසට්టചබുම්මට්ட்ட දේවානාගා මහින්දිකා, පഞഞන්ත අනුมෝදත්වා චිරරක්ක തසාසන ආකාසට්టා చබുම්මට්టා දේවානාගා මහින්දිිකා පഞഞන්ත අனுුമෝதிതවා චිරංරක්කංතු දේශනං ආකාසට්టා චබുම්මට්ట දේවානාග මහින්දිිකා. පුnyaන්න් අනුමෝ දෙෙත්වා චිරංරක්කං තුමං පරංතිී හැමතිනාටම සම්මා සම්බුදු සරණයි